ස්වාමීන් වහන්සේලාට මාර්ගය පිළිබඳ කමඨාන් පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. සතිය කියලා කියන කාරණේ බොහෝය වැරදි වැටහීම් වලින් තමයි තේරුම් අරන් තියෙන්නේ. සතිය කියලා කිව්වම මේ හැමදේම සතියෙන් දකින්න ඕනේ කියලා සමහර අය හිතනවා. අපිට තියෙන ප්‍රශ්නේ දැන් වැස්සක් වයින්කොට වැටෙන හැම බිඳුවක් ගන්න අපිට සතියෙන් ඉන්න පුළුවන්ද? එච්චර ප්‍රඥාවක් ඉර්ධියක් අපතොල තියෙනවද නැහැ? හැම වැටෙන බිඳුවක් ගියාම සතියෙන් ඉන්න බෑ අපට. හැබැයි මගේ ඇඟට වැටෙන වතුර එක පිළිබඳව සතියෙන් ඉන්න පුළුවන්. එහෙනම් තමන්ගේ සිතට ගෝචර වෙන යම්කිසි ධර්ම ප්‍රමාණයක් තියෙනවා නම්, කාරණා ප්‍රමාණයක් තියෙනවා නම්, අන්න ඒ කාරණා පමණක් දැන ගැනීම මම හිතන්නේ සතියට සීමාවයි. ඒක සෑහෙයි. එතනින් එයාට අපි මේක මට වැටහෙන්නේ නැහනේ, මේ ටිකක් මට 100ෙන් දකින්න බැරි වුණානේ, මේ දේවල් මගේ 100ට ගෝචර වුණේ නැහනේ කියලා හිතනවා කියන්නේ එයාට අර ගෝචර වෙන්න තිබිච්ච ටිකක් අත්තරෙන පරිසරයක් තමයි නිර්මාණය වෙන්නේ. එහෙනම් දැන් අපි ගිලම්පසක් හදනකොට හැම හිරියව්වක්ම දකින්න ඕනේ නැහැ. අපේ කය ආරක්ෂාව පිළිබඳව ඒ ගිනි මොලවනකොට ලිප ළඟ ඉන්නකොට ඒ කරන ප්‍රධාන කාර්යය පිළිබඳ සිය තිබුණා නැති. එහෙනම් අපි යම් මාර්ගයක් වඩනකොට ඒක අපට සතිය බෙදන්න පුළුවන් කීපයකට. අභ්‍යන්තර සතිය සහ බාහිර සතිය කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ ක්‍රියාව වෙනකොට මම් පිළිබඳව තියෙන සතිය සා ඒ ක්‍රියාව වෙනකොට මගෙන් බාහිරව පවතින සතිය. අපි කියන්නේ කය මත සිත පීඨා සිය පවතනවා. ඒක අභ්‍යන්තර සතිය. අභ්‍යන්ස මන් සම්බන්ධක. අරමුණක් ඉලක්කයක් මත අරමුණක් මත සිත පීඨා සිය පවතන එක බාහිර සතිය. එහෙනම් මේ සතිය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිලා මේ බඹයක් විතර උස තියෙන මේ කයට සීමා සහිත වෙනවා නම් ඒක අභ්‍යන්තර සතියක්. එතනින් එළියට ගිහිල්ලා ක්‍රියාවලිය දියා, ශබ්ද දියා, ස්වභාව ධර්මය දියා එහෙම බලාගෙන යම් යම් අරමුණුත් එක්ක සතිය පවත්වනවා ඒකට කියන බාහිර සතිය. බාහිර සතියත් නැවත දෙකට බෙදෙනවා, අභ්‍යන්තර සතියත් නැවත දෙකට බෙදෙනවා. ගෝචර වෙන සතිය, ගෝචර නොවන සතිය. ඒ ගෝචර වෙන සතියේ පියවර කීපයක් බෙදෙනවා. එයාගේ ප්‍රඥාවට සාපේක්ෂව. ඒ චලනයන්, ක්‍රියාදාමයන් කොටස් කීපයකට බෙදෙනවා. ඒකේ තමන්ට ගෝචර වෙන ඒ ස්වල්පය දැනගත්තාම හොඳටම ඇති. ප්‍රශ්නේ තියෙන්නේ හැමදේම සතියෙන් දකින්න ඕනේද? එහෙම නැත්නම් නිවන ටික දකින්න ඕනේද කියන එක. ඇත්තටම හැමදේම දකින්න අවශ්‍ය නැහැ. නිවන ටික විතරයි දකින්න ඕනේ. ඒ නිවන ටික මට ගෝචර වෙන ටික. ඇයි මට නැති ප්‍රශ්නයකට උත්තර මං හොයලා වැඩක් නැහනේ? එතන මොකද්ද වෙන්නේ කියලා මට දැනගන්න අවශ්‍ය නැහැ. එතنين මාතුල කෙලෙසයක් නිර්මාණය වුණේ නැහැ. ඒ බාහිර ධාතු එහෙම නැත්තම් ඒ නාමයේ රූපය මාතුල කෙලෙසයක් අවදි කළේ නැහැ. මාතුල කෙලෙසයක් නිර්මාණය කරන්න උදව් කළේ නැහැ. එහෙනම් ඒක ගැන මට 100ක් අවශ්‍ය නැහැ. හැබැයි මෙතන තියෙන හැම්බුම් කෙසල් ගෙඩිය කන්නම හිතෙනවා. එහෙනම් ඒ රූපය මාතුල ලෝභය කියලා කෙලෙස නිර්මාණය කරනවා. අභ්‍යන්තර තැම්පත් වෙලා තියෙන ලෝභයක් එයා අවදි කරනවා. එහෙනම් මේක පිළිබඳව මම 100ෙන් ඉන්න ඕනේ. හැබැයි මේ කෙසල් ගෙඩිය කඩපු ඇවිරිය ගැන මම 100ෙන් ඉන්න ඕනේ නැහැ. ඒ දේ ඇවිරිය මගේ ඇස ඉදිරියේ නැහැ මෙතන. හැබැයි ඒ ඇවිරිය ගෙනාපු කෙසල් කනගෙන මම කල්පනා කරන්න අවශ්‍යත් නැහැ. ඇයි ඒකේ මට කෙලෙස් ආවේ නැහැ.
එක මන් දැක්කේ නැහැ. ඒක මට ප්‍රශ්නයක් වුණ නැහැ. හැබැයි මේ කෙසල් ගෙඩිය මේ එක ගෙඩිය මට ලොකු ප්‍රශ්නයක් වෙලා අභියෝගයක් වෙලා. එහෙනම් මේක පිළිබඳව 100න් ඉන්න ඕනේ. සතිය පවත්වන භාවනා යෝගියා මේකේන මූලික ටික මූලික ප්‍රාථමික මට්ටමේ තියෙන මේ කාරණා ටික දැනගත්තොත් එයාට පුළුවන් එයාගේ සතිය හරියට පවත්වන්න. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ප්‍රඥා පාරමී වලට අනුව සතිය සීමා වෙනවා. ගොඩාක් ප්‍රඥාවන්තයි නම් එයාට වැටෙන සෑම වතුර බිඳුවක් පිළිබඳව 100න් ඉන්න පුළුවන්. ඒක අඩුයි නම් ඒ වැස්ස පිළිබඳව එයාට 100න් ඉන්න පුළුවන්. තවත් අඩුයි නම් තමන්ගේ හැඟට වැටෙන එක පිළිබඳව 100න් ඉන්න පුළුවන්. තවත් අඩුයි නම් අර අයියෙන් වදිනකොට වතුර වල පීඩනය අන්න ඒ වගේ බිඳු කීපයක් පිළිබඳව 100න් ඉන්න පුළුවන්. ඒ ප්‍රමාණය තීරණය වෙන්නේ යාගේ ප්‍රඥාවට සාපේක්ෂව. ගොඩාක් දේවල් සමහර වෙලාවට අපි නාමයක් රූපයක් තුලින් බලන්නේ කාරණා දෙක තුනක්. ප්‍රඥාව වැඩි වෙන්න ඒක අනන්ත විෂයක් වෙනවා. අනන්ත විෂයක්. ඒක කෙරවලක් නැහැ. ඇයි එච්චර කරුණු කාරණා ගෝචර වෙනවා. ඒ හැම එකතුළම යට 100 පවතිනවා. හැබැයි අපේ ප්‍රඥාව ගොඩක් අඩු නිසා අපට එච්චර ගෝචර වෙන්නේ නැති නිසා අපට ගෝචර වෙන ටික අපිට කෙලස් නිර්මාණය කරන්න පුළුවන්. ඒකෙන් තමයි මම කවදාද දවසක ඉපදෙන්නේ. අන්න ඒ ටික නිවැරදිව සතියෙන් දැකලා ඒකෙන් බේරුණා නම් ඒකෙන් සිත පරිසම් කරගත්තා නම් එතනින් යට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? තව මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? කෙලෙසයක් නැතුව පීඩනයක් එන්න පුළුවන්නේ. දැන් මට රාත් වෙන්න බැරි වුණා. ඒක ලෝභයකුත් නෙමෙයි, ද්වේෂයකුත් නෙමෙයි, මෝහයකුත් නෙමෙයි, රාගයකුත් නෙමෙයි. මට රාත් වෙන්න බැරි වුණා. ඒක දැන් මට පීඩනයක් වෙලා නේ. පීඩනයක් වෙලා නේ. මට මෙච්චර දේවල් තේරෙනවා. ඒ තේරෙන අවබෝධයට පීඩනයක් වෙලායි. තේරෙන ප්‍රතිශතය වැඩි නිසා සිත ගවේෂණය කරන ප්‍රතිශතය වැඩි. ඒ නිසා අවිවේකයි. මොකවත් තේරෙන්නේ නැති කාලේ පුදුම නිදාස්නේ අවුෙච්ච එක කාලා වැටිච්ච තැන නිදාගත්තනේ. මාර වැඩේ පැවිදි වෙලා දැන් විදර්ශනා කරලා දැන් ගොඩාක් දේවල් තේරෙනවා. තේරෙන නිසා හැමදේම වැටහෙනවා. දැන් ඒ වැටහෙන තේරෙන එක ලොකු ප්‍රශ්නයක් වෙලා පීඩනයක් වෙලා අවිවේකයක් වෙලා දැන් මෙතන කෙලෙසය මුල් වෙලා නැහනේ. එනම් පීඩනය කියන එක මිත්‍යාවෙන් නිර්මාණය වෙන්නත් පුළුවන්, සම්මාවෙන් නිර්මාණය වෙන්නත් පුළුවන්. කෙලෙසයක් මුල් වෙලා පීඩනයක් අට ගන්නත් පුළුවන්, නිකෙලස් තුලිනුත් පීඩනයක් අට ගන්න පුළුවන්. පීඩනය කියන්නේ මොකද්ද? චිත්ත වීති වල ගණන වැඩි වීම. එනම් සිතේ ක්‍රියාකාරීත්වය වැඩි වීම, සිතවිලි ගණන අධික වීම, මේකට පීඩනය කියලා කියනවා. එනම් පීඩනය අඩු කරන්න තියෙන එකම ක්‍රමය තමයි සිත නිවන එක. ආනාපාන සතිය තුළ නාස්තුද මත සිත පීඩන එක, කය මත සිත පීඩන එක, සක්මණ සිත පීඩවන එක, මේ වගේ සිතේ ක්‍රියාකාරී ස්වභාවය භ්‍රමණ වේගය අඩු කළාම පීඩනය අඩු වෙනවා. සිත කොච්චර නිවෙනවද එච්චරට පීඩනයක් නිවෙනවා. සිත කොච්චර කැළඹෙනවද? ඒක සම්මාවද මිත්‍යාවද කියන කයට අදාළ නැහැ. සිත මොනවාරි සිතවිලිත් එක ගනුදෙනු කරනවා නම් සමහරට අපි ආර්ය පරිශ්‍රණයක් කරනවා. ඇයි සෝතාපන්න ඥානය මේ ලෝකේ නාම රූප නිර්මාණය වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. සෝතාපන්න ඥානය. ඒ කියන්නේ මට නිවෙන්න පුළුවන් නිවැරදි මාර්ගයක් මේ නාම රූප නිර්මාණය වෙනවා. ඒක කොහොමද ඒ ධර්මතාවය අටගන්නේ කියලා මම ගවේෂණය කරනවා. හරියට විවේකයක් නැහැ මට. නිින්දක් නැහැ. දානේ වළඳ ගන්න බෑ. තැම්පාස් වෙන්න බෑ. ඒක ඉරියව්වක ඉන්න බෑ. දැන් මේක සම්මාව තුලනේ අටගත්තේ. මාර්ගය තුලනේ මේ පීඩනේ අටගත්තේ. මොකද්ද? එයාට ඉපදෙන චිත්ත වීති වැඩි වෙලා. චිත්ත වීති ගන්න වැඩි වෙලා. ඒ සිතිවිල ක්‍රියාකාරී ස්වභාවය වැඩි වෙලා. ඒක අර භාවනා කරන්න ඕනේ කියලා කියන්නේ ඒකේ rahat වෙන්න බෑ. භාවනාවෙන් කෙරෙන සිත නිවන එක.
සිත සංසුන් කරනක අර මානසික ආතතිය පීඩණය ඔක්කොම නිදාස් වෙලා සිත ගොඩාක් ප්‍රබාසර වෙලා අර පෑදිලි වතුර වගේ හැමදේම විනිවිද පේනවා අර පොඩි ළමයිට එහෙමනේ හැමදේම විනිවිද පේනවා ඒ නිසා ඒගොල්ලන්ට ගොඩාක් දේවල් වැටහෙනවා කෙලස් නිසා තමයි සිත විසිරෙන්නේ කෙලස් කියන්නේ සිතේ පීඩණය වැඩි කරනවා රාගයක් ඇති වුණාම එයාගේ සිත හරියට විසිරෙනවා ද්වේෂයක් ඇති වුණාම එයාගේ සිත හරියට විසිරෙනවා එන චිත්ත පීඩනේ වේගය වැඩි වෙනවා ධාරිතාව වැඩි වෙනවා පුළුවන් තරම් එක අරමුණක සබ්දේ මත සිත පීඩලා රූපයක් මත සිත පීඩවලා නාස්තුඩ මත සිත පීඩවලා කය මත සිත පීඩවලා බොනවරි අරමුණක් මත සිත පීඩවලා ඒ සිත පුළුවන් තරම් නිවා ගත්තාම ඒ නිවන ප්‍රතිසතයට සාපේක්ෂව අර පීඩනේ නිදාස් වෙලා යනවා සිතේ පීඩනේ නිදාස් කරන්න තියෙන එකම ක්‍රමය තමයි සිත සංසුන් කරන එක එහෙම නැත්නම් නාම රූප අයින් කරලා ඒ පරිසරය අයින් කරලා පරිසරය වෙනස් කරලා ඇසුරෙන්නේ හැමෝම වෙනස් කරලා අම්මා තාත්තා ඔක්කොම හැත් කරලා එහෙම එයා කොච්චර ඉවත් කරනවද ඒ ඉවත් කරන තව පීඩනේ වැඩි වෙනවා මොකද හේතුව එයා ඉවත් කරන්නේ එයාගේ සිතේ පීඩනේ අඩු වෙන්න හැබැයි ඉවත් කරන එකත් පීඩනයක් තමයි ඉවත් කරන එකත් පීඩනයක් තමයි කාට හරි පාරක් ගැව්වාම හොද්ද දුන්න කන පුරවල මොකද මේ ඇඟිලි නවන්න බැරි ඒ පාර සරට වැදෙනා මේ අත රිදෙනවා මෙයාටත් පාරක් වැදිලාද එයා ගහනකොට එයාටලු වැදුනේ හැබැයි එයාගේ කය මෙයාට වැදුනනේ ඒ පීඩනේ මෙයාටත් තියෙනවා මෙයාගේ අත රිදෙනවා මෙයාටත් මෙයාටත් මාංශේ එයාටත් අතේ එහෙනම් එක ක්‍රියාවලියක දෙපැත්තක් තියෙනවා පීඩනයක් අයින් කරන්න උත්සාහ කරන එක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම පීඩනය එහෙනම් අපි මෙච්චර කාලයක් පීඩනේ අයින් කරන්න මොනවද කරේ දේවල් දොරවල් දාලා ආවා අම්මා තාත්තා අත්හැරියා ඥාතීන් අත්හැරියා රස්සාව අත්හැරියා හැමදේම අත්හැරන මොකද අර පීඩන නිදාස් වෙන්න ඕනේ නිදාස් වෙන්න ඕනේ නිදාස් වෙන්න ඕනේ කියලා හිතනවා හැබැයි සිතේ ඒ සංසුන් භාවය හදන්නේ නැහැ සිත දැම්පත් කරන්නේ නැහැ විවේක කරන්නේ නැහැ ඒ නිසා කොච්චර අත්හැරියා ඒ අවිවේකෙන් තමයි ඉන්නේ සමහර අය ඉන්න කෝටි ගානක දේපල ඔක්කොම අත්හැරලා හරි කලබලයි කිසිම විවේකයක් නැහැ හරිම අවිවේකයි මොකද කිව්වම යා සිත තාම තැම්පත් කරලා නැහැ නම් හැමෝටම හැම ක්‍රියාවලියක් තුළම සිත සංසුන් කරගන්න සිත පුළුවන් තරම් නිවා ගන්න ඒක අරමුණක සිත තැම්පත් කරලා තියන්න අනේම වුණාම අර පීඩන නිදහස් වෙනවා ඒක කරන්න පුළුවන් වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද සිතවිලි නැති සිතක් බවට පත් කරන එක භාජනයක එළවලු වර්ග 10ක් තියෙනවා අපි කැරට් ටිකක් අයින් කරාම දැන් කැරට් කියලා එකක් නැහැ නේද ඒක 9යි ලීස් ටික අයින් කරාම ලීස් නෑ 8යි බොන්චි ටික අයින් කරාම බොන්චි නෑ 7යි දැන් ඔය විදිහට කියලා අන්තිමක අයින් කරාම මොනවද තියෙන්නේ භාජනේ ඉස් මේ විදියට පටවි මට්ටමින් ඇති වෙන සිතුවිලි ටික අයින් කරනවා හැඟීම් වලින් සෙනෙහසෙන් සංකාවෙන් ඒ ටිකත් අයින් කරනවා හිතනේවා දැනෙනේවා ඇගෙනේවා මෙන්න මේ ටිකත් අයින් කරනවා සිත එයාට ඕන ඕන සිතුවිලි ඇති කරලා සිතුවිලි නිර්මාණය වෙනවා ඒ සිතුවිලි ඔස්සේ සිත ගමන් කරනවා ඒකෙත් ධාර්තාව අඩු කරනවා ටික 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 ඒවා සතියෙන් දැකලා ඒවා හිතන්න ප්‍රතික්ෂේප කරනවා ඒකේ යථාර්ථය තේරුම් ගන්නවා. එතකොට සිත ටික 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 සිතිවිලි වලින් නිදහස් වෙනවා. ඕම ගිහිල්ලා 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 එක්තරා අවස්ථාවක් තියෙනවා. එයා මේ පොළවේ නැහැ කියලා යාර දැනෙනවා. බර කොච්චරද කිව්වම බිඳුවයි. කයේ බරක් නැහැ. මොකද සිතිවිලි නැවතුණාම එයා මේ විශ්වයේ ස්වභාවයට පත් වෙනවා. පෘථුවේ බර කොච්චරද කියලා අහුවම බිඳුවයි. පෘථුවේ බර කාටවත් කියන්න බෑ. ඇයි ඒක? මනින්න බෑ මනින්න ඒකකයක් නෑ ඒ වගේ මේ විශ්ව පද්ධතිය බවට පත් වෙනවා යා ඒකට කියනවා සමාධි මට්ටම කියලා සිතවිලි නැති ස්වභාවය සිතවිලි නැති ස්වභාවයක් එහෙම නැත්නම් සමාධි භාවනාවක් යම්කිසි තාපසේ පුරුදු කරනවා නම් එයා සිත කාණ්ඩ හතරකට කඩන්න ඕනේ ඝන ස්වභාවයේ මුල් කරගෙන අට ගන්නවෝ සිතවිලි
හැඟීම මුල් කරගෙන සෙනෙහස ආදරේ මුල් කරගෙන සාංකාව බැඳීම මුල් කරගෙන අට ගන්නව සිටිවිලි වචන මුල් කරගෙන අදහස් මුල් කරගෙන ඇතිවෙන්නව සිටිවිලි සිතෙන් මම හිතලා හදන සිටිවිලි සා ස්වයංක්‍රීය තැම්පතු නිසා අවදි වෙන සිටිවිලි මෙන්න මේ කාණ්ඩ හතරෙන් ඉසලම් පටවි මට්ටමේවා ආපෝ මට්ටමේවා වායෝ මට්ටමේවා අයින් කරලා චේතනා මට්ටමෙන් ටිකක් කල් යනවායි සිටිවිලිනේ භ්‍රමණ වේගය අඩු වෙන්න එපා ඒක ක්‍රමානුකූලව අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා චෛතසිකයක් නැති සිතක් රැලි නැති මූද කලපුවවට පත් වුනාම එයාගේ සිතට කියන සමාධි සිත කියලා සමාධියට පත් වෙනවා එයා මේ ලෝකේ කිසිම දුකක් ස්පර්ශ කරන්නේ නැති දුක දැනෙන්නේ නැති මේ සත්වෙන්න මේ මේ සක්වලෙන්න ජීවින්ගේ සංගණනයට අයිති නැති විශ්වයේ කොටසක් බවට පත් වෙනවා ඒ නිලයේ ඉන්න කෙනෙකුට කුසල් පරිසම් දෙන්නෙත් නැහැ අකුසල් පරිසම් දෙන්නෙත් නැහැ උදේට දානක් ලැබෙන්න තියෙනවා දාන ලැබෙන්නේ ඇයි සිත ක්‍රියාත්මක වුණොත් භ්‍රමණේ වුණොත් චිත්ත වීති අට ගන්නවා ඒ චිත්ත වීති කාණ්ඩ දෙකකට බෙදෙනවා කුසල් අකුසල් කියලා එහෙනම් ඒකේ තියෙන කුසලයේ මුල් වෙලා තමයි අර දානේ හතට හම්බ වෙන්නේ සිත නැවතිච්ච නිසා කුසල් අකුසල් කියන කර්ම දෙක නැවතිච්ච නිසා එයාට හොඳ වෙන්නෙත් නැහැ නරක වෙන්නෙත් නැහැ ජීවත් වෙන්නෙත් නැහැ මැරෙන්නෙත් නැහැ දුක දැනෙන්නෙත් නැහැ සැප දැනෙන්නෙත් නැහැ ඇයි කර්මේ නැවතිලා කිසිම දෙයක් නැහැ ඒකට සමාධි සිත කියලා කියනවා සමාධි නිලය කියලා කියනවා මේක ගොඩාක් තපස්වරු කරනවා ඒකට කියනවා සදාකාලික ප්‍රීතිය සදාකාලික ප්‍රීතිය කියලා කියනවා ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා ඇයි ඒක වැඩි වෙන්නේත් නැල්ලු අඩු වෙන්නේත් නැල්ලු නැවත නැවත අටගන්නේත් නැල්ලු ඒක නැති කරන්නත් බැරිලු සිත නැවතිච්ච ස්වභාවය සප දැනෙන්නේත් නැහැ දුක දැනෙන්නේත් නැහැ සදාකාලික ප්‍රීතිය කියලා කියන ගොඩාක් තපස්වර සමාධියේ ගොඩාක් ඒ සුවේ විඳිනවා ආයුෂ යන්නේ නැහැ වයසට යන්නේ නැහැ ප්‍රාණ ශක්තිය ආයෝජනය වෙන්නේ එයාට පේන්නේ නැහැ හැයෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ ඇඟෙන්නේ නැහැ සිතෙන්නේ නැහැ ශක්තිය ආයෝජනය වෙන්නේ නැහැ අවුරුදු 20ක් සමාධියේ ඉඳලා ඈරුණාම අනිත් හැමෝම වයසට ගිහිල්ලා උනාසෙ විතරක් අර තරුණ මට්ටමෙම ඉන්නවා ඇයි සෛලවල භ්‍රමණ වේගය අඩු වෙච්ච නිසා සිත නැවතිච්ච නිසා ප්‍රාණ ශක්තිය එළියට ගිහිල්ලා නැහැ චිත්ත වීති වලින් නාම රූපත් එක්ක ගනුදෙනු කරලා නැහැ ආයතනය ඒ නිසා යාගේ ප්‍රාණේ ශේ වෙලා නැහැ වයසට යන හේතුවක් නැහැ පුරුදු කරන්න පුළුවන් තමන්ගේ සිතේ තියෙන ස්වභාවයන් අතර ඉස්සලා කාණ්ඩ අතරකට වෙන් කරගෙන ඒවා වෙන වෙන වශයෙන් දැකලා සමහරට පටවි මට්ටම හදනකොට ආපෝ එකක් අහු වෙන්න පුළුවන් පටවිය තාම හදලා නැහැ නමුත් ඒ දැනෙන දේවල් හදන්න ඒක මොන මොන කාණ්ඩ වලට අදාළද දරුව මතක් වෙනවා නම් ඥාති මතක් වෙනවා නම් ඒව ඔක්කොම පද්ද ආපෝ මට මේවා හැංගීම් බර ඒවනේ ආදරේ සෙනෙහට සාංකාවට සමහරට කාලින් කාටරි මගෙන් වරදක් වුණා නම් දැන් ගිහිල්ලක නිවැරදි කරන්න බෑනේ මට ආවේග වුණා මං තරහට ගත්ත තීරණයක් එදාට ඒක හරි කියලා හිතන ඒකනේ තීරණේ ගත්තේ හැබැයි අද දැනෙනවා මං වැරදි මං ටිකක් මෝඩ වුණා මීට වඩා ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මම ටිකක් අසෝබන ලෙස ඇසුරුණා නේ කියලා මට හිතෙනවා දැන් ඒක නිවැරදි කරන්න බෑ මොකද්ද කරන්නේ මෙතන ඉඳලා ඒ හයව සී කරලා ඉතින් සමාව ගන්නවා ඉතින් සමාව අරගෙන ඒ ගැන පසුතැවිලා නිවැරදි වෙනවා අපිට ලෝකේ හැමෝ ළඟටම ගිහිල්ලා සමාව ගන්න බෑ සංසාර වෙච්ච වැරදි අනන්තයි අප්‍රමාණයි මේ භවයේ සමාව ගන්නත් අපර අවුරුදු 20ක් විතර ඕනේ එච්චර වැරදි තියෙනවා අපේ ඒ හැම කෙනාගෙන් ඉතින් සමාව ගන්න සමාව ගත්තයි කියලා විශ්වාස කරනවා ගත්තනේ මම සමාව ගත්තා අපට කරපු කට්ටිය ඉන්නවනේ එක එක ඒවා ඒ අය කෙරෙහි ද්වේෂයක් තියෙනවනේ ඒ හැයට ගිහිල්ලා කතා කළා ඔයා කරපු දෙයට මම සමාව දෙන ඒත මම පැවිදිලා ඉන්නේ ඊට පස්සේ මම නෑ එයාව හම්බෙන්න යන්නත් ඕනේ නෑ මෙතන ඉඳලා ආව සී කළා එයාට සමාව දෙනවා මේ අයගෙන් සමාව ගන්නවා මෙයාට සමාව දෙනවා දැන් මොකද වෙන්නේ අර ආපෝ ධාතුවේ බැඳීම් එක තිබිච්ච දේවල් හැඟීම් එක තිබිච්ච දේවල් සෙනෙහසෙත් එක තිබිච්ච දේවල් සාංකාවත් එක තිබිච්ච දේවල් ද්වේෂයේ වෛරය ක්‍රෝධය පරිගැනීම මේවා තැඟින්නේ ඒවා සිටිවිලිනේ අන්න මේ වගේ සිටිවිලිත් එක්ක සම්බන්ධ ඔක්කොම ටික නිදාස වෙන සමාව දුන්නනේ එයාට සමාව දුන්නනේ සමාව ගත්තනේ මේක තියෙන්නේ ඕම ඉවර කරන්න අර සිත බෑගෙන 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 යනවා වචන වලින් අදහස් වලින් තමන්ගේ දැනුමෙන් අවබෝධයෙන් අටගන්න සිටිවිලි අනන්තයි ඒවත් අස් කරනවා ඒවත් අස් කරනවා සිතුවිලින් අට ගන්නා වූ සිතුවිලි ටික වෙන වෙනම දකිනවා
ඒවා ලෝභද ද්වේෂද රාගද වෛරද ඒවා වෙන වෙනම දකින්නවා ඒවා ඇති කළාද ඇති වුණාද කියන එක හරියටම විනිවිද දකින්නවා මේක ඇති කළා මම අර අරක දැක්කා මට ලෝභයක් ආ මේක මං ඇති කළා මේක ඇති කළේ නිකන් ආවේ බනිස් කණ්ඩ හිතෙනවා හැබැයි බනිස් කොහෙවත් නැහැ කවුරු කිව්වෙත් නැහැ බනිස් ගැන මටමයි හිතෙන්නේ එහෙනම් මේක අටගත් එකක් අරක මම හිතපු එකක් ඒක වෙන වෙන වශයෙන් දකින්නවා ඒක මොන කාණ්ඩටයි කිද කියලා දකින්නවා ඒක දැකලා ඒක නිරෝධ වෙලා යන්න අරිනවා ගනුදෙනු කරන්නේ ගනුදෙනු කරනක නවත්තපු ගමන්ම ඒ සිත කරන එකම එක දෙයක් තමයි නිරෝධ වෙලා යනවා කෙනෙක් ඇවිල්ලා අපි මොනවාරි කතා කළා නෝ කොහොමද අපි යමුද පිචරයක් බලන්න පාඩු වෙන්න යාලුවා ඇයි ඔය පිචර බලන්නේ නැත්තේ ඒක කතා කරන්නේ මානෝ නිවන්ස මොංගල් මිනිහෙක් කොයිද මෙච්චර කතා කරන මේ මිනිහට කන් ගැහෙන් බීරිද මන් දන්නේ කියලා ඒ මිනිහ ගියා යන්නේ මොකද උනේ ප්‍රතිචාර දක්වපු නැති නිසා යා ගියා බලන්න මේ මේ තාක්ෂණයම පාවිච්චි කරන්න තියෙන්නේ රාගේ ආවා ප්‍රතිචාර නැහැ එක කෙස් ගාකින්වත් ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ එයා බලන පුදු මිනිස්ස මේ මිනිස්සයා ගලද්ද දන්න ගියා දේශයක් ආවා ඔක්කොම පුඩි කරන්න තරම් දේශයක් ආවා ප්‍රතිචාර නැහැ දේශේ බලන මේ මිනිස්සයා ගාක්ද ගලද්ද ඒකත් ගියා ඒකයි මේ සතියේ තියෙන වටිනාකම අර චෛතසිකයේ දැක්කාම ආ මේක මේ වගේ එකක් නේද මේක ඉබේ ආපු එකක් මේක අර අර කෙලෙසේට අයිති එකක් ප්‍රතිචාර දක්වන්න දැනගත්තනේ 100 සතියෙන් දැනගෙන ප්‍රතිචාර දක්වන්න දක්වන්න නැති නිසා එයා නිරෝධ වෙලා යනවා ක්‍රියාත්මක වෙන්න බැරි නිසා එයා ඒමම යටපත් වෙලා යනවා කෙලස් නිරෝධ කරන්න නිවැරදි කරන්න යටපත් කරන්න තියෙන එකම දේ තමයි එක දිහා සතියෙන් බලන් කලබල වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ ලෝභයට කලබලත් නැහැ රාගයට කලබලත් නැහැ ද්වේෂයට කලබලත් නැහැ නැකිట్లా යන්නෙම නැහැ එල්ලෙන්නෙම නැහැ ඇස් අරින්නෙම නැහැ බලන් ඉන්න ඔයා කාලයක් යනකොට එයාටම තේරෙනවා ටික 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 යා බර සෑල්ලු වෙලා හිඳගෙන ඉන්නවා හැබැයි පොළොවට තමන්ගේ කය වදිනවා කියලා දැනෙන්නේ නැහැ ඒ තරම් කය සෑල්ලු වෙලා සිතවිලි නිදාස් වෙලා සමාධිය මේක එක ක්‍රමයක් ක්‍රම තුන හතරක් තියෙනවා ගොඩක් අපස්සරු වඩන මේක හරි සරල ක්‍රමයක් ඉස්සෙල්ලාම තමන් දිහා බලලා චෛතසික වලට සාපේක්ෂව කාණ්ඩ හතරකට සිත බෙදා ගන්නවා ඒ ඒ ඝන ස්වභාවය ද්‍රව ස්වභාවය වායු ස්වභාවය ආලෝක ස්වභාවය කියලා කියන ඒ ස්වභාවන් හතරෙන් දින සිතවිලි ටික අස් කරන්න පුළුවන් කරන්න උත්සාහ කරන්න වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ පටවි මට්ටමේ නිදාසෙන්න පටවි මට්ටම නිවැරදිව හඳුනා ගන්න ඕනේ. දැන් අතුරාගෙන් අතුරාගෙන් ජය ගන්න මොනවද අපි දැනගන්නේ? අතුරාගේ බලය දැනගන්න ඕනේ. අලි කොච්චරක් ඉන්නවද? ඒ වායෝ කීයක් ඉන්නවද? ඊතල දුනු කොච්චරක් තියෙනවද? මේ මනුස්සයාගේ ඒ පෞරවල ශක්තිය කොච්චරද? ඒවා සාමාන්‍යයෙන් කඩන්න පුළුවන්ද? ඒ වගේ ඒ අතුරා අපිට ජය ගන්න ඕනේ නම් අතුරාගේ සම්පූර්ණ ශක්තිය ඒ ධාරිතාව අපි දැනගන්න ඕනේ. එනම් පටවිය හරියටම පරාජය වෙන්න නම් පටවි මට තියෙන කෙලෙස් නිරෝධ වෙන්න නම් පටවිය කියන්නේ මොන වගේ එකක්ද කියන එක දැනගන්න ඕනේ. මොන වගේ ස්වභාවයකින් යුක්තද කියලා දැනගන්න ඕනේ. පටවිය ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ ආකාරයකද කියලා දැනගන්න ඕනේ. පටවිය වශයෙන් හඳුනනවා නම් එයා සෝතාපන්නයි. ඒ කියන්නේ පටවියෙන් එයා ඉපදෙන්නේ නැහැ. ඒක මුලපරියාය සූත්‍රයේ භාග්‍යවත් වහන්සේ දේශනා කරනවා. මානනි යමෙක් පටවිය වශයෙන් ඇඳින්නේද? එයා සෝතාපන්නයි. බුදුහාමුදුරේ ඒක දේශනා කරනවා. ඒ කියන්නේ මොකද්ද? එයා පටවිය හරියට දැනගන්නවලු. දැක ගන්නවලු. අවබෝධ කර ගන්නවලු. දැන් පටවිය කිනක මොකද්ද කියලා දන්නේ නැහැ. ගාපේ ඒකලා කල්පනා කරනවා පටවිය කියන්නේ මොකද්ද කියලා. දෙවියෙක් ඇවිල්ලා අහනවා විශ්වලාගෙන ඇවිල්ලා මිනිසෙක් විදියට තාපසතුමනි මොකද කල්පනා කරන්නේ මාර වැඩේනේ මේ පටවිය කියන්නේ මොකද්ද කියලා මේ කල්පනා කරන්නේ ගා නැත්තම් මොකද්ද වෙන්නේ ආ වැටෙනවනේ අන්න යල්ලන් ඉන්නේ ඒ තද ගතිය තමයි පටවිය කියලා කියනවලු බලන්නකෝ මාසයක් විතර වාඩි වෙලා ආහන්සිලා කල්පනා කරවලු මේක පටවිය කියලා දැනගෙන හිටිනලු එනම් මේ අවු වෙන්නේ මේ ස්පර්ශ වෙන්නේ මේක තමයි ස්වභාවය ඒ ස්පර්ශ නිසා අටගන්න කෙලෙස් ඔක්කොම පටවිය කෙලෙස් පටවිය ඒ ස්පර්ශය ඝන ස්වභාවය ඒ ස්පර්ශයෙන් අඳුනා ගන්න ස්වභාවය දැනෙන ස්වභාවය මේ ස්වභාවය තමයි පටවිය කියලා හරියට දැක්කාම එයාගේ කෙලෙස් ඔක්කොම අඳුරනවා
මෙන්න මේ වගේ තමයි මේකේ කෙලෙස් නිර්මාණය වෙන්නේ. මේ වගේ කෙලෙස් විතරයි මට හදන්න පුළුවන් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් පටවිය කරනකොටගෙන නිර්මාණය වෙන සෑම කෙලෙසයක්ම එයා විනිවිද දකිනවා. එයාට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පටවියෙන් ඉපදෙන්නේ. එහෙනම් එයා සෝතාපන්නයි. ඒ කියන්නේ පටවියෙන් යට උප්පත්තියක් නැහැ. එයා පටවිය නිදාසන මාර්ගය දැනගත්තා. පටවියෙන් ජාති ජරා නිදාස් කරන ක්‍රමය ඉපදීම නවත්තන ක්‍රමය අවබෝධ කරගත්තා සෝතාපන්න අයියා. පටවිය නිදාසෙන්න ඕන නම් ඉස්සලා පටවිය හඳුන ගන්න. ආපෝ ධාතුවෙන් නිදාසෙන්න ඕන නම් ආපෝ ධාතුව හඳුන ගන්න. වතුර සීතලයි. ද්‍රවයක් ද්‍රාවණයක්. ඒකේ ස්වභාවය මොන වගේ එකක්ද? ඇඟුම් බර වෙනකොට අපි හැලෙනවනේ. හැලෙනවනේ. සෙනෙහසෙන් හැලෙනවා. වතුර තෙමන වැඩිච්ච එක මං අලුන්නනේ. තෙමෙනවා කියලා කියන්නේ තෙමෙනවා නෙමෙයි හැලෙනවා. වතුර හැලෙනවා ඉන්නේ. කවුරුත් එහෙම කියන්නේ නැහැ. පාප්පනේ හැලෙන්නේ. වතුර තැලෙනවා. කො ඇලිච් එක ගන්නකෝ ගන්න බෑ. පිය දාන්න විතරයි පුළුවන්. පිය දාන්න විතරයි පුළුවන්. ඒක ගන්න බෑ ඇලිලා. ආදරය සෙනෙහස මිතුරුකම ඉතවත්කම මේ ඔක්කොම හැලෙනවා. ආපෝ ස්වභාවය. ඒ ආපෝ ස්වභාවය අරියට තේරුම් ගත්තාම එයා දන්නා මේ තැන්වල මම හැලෙනවා. මේ තැන්වල මං හැලෙනවා. ඒ හැමදේම විනිවිද දකින්න කිසිම නාමයකට රූපයකට හැලෙන්නේ නැහැ. අර නෙළුම් කොලේ උඩ වතුර තියෙනවා. ඇත්තට නෙළුම් කොලේ වැදිලා නැහැ වතුර. ඇලිලත් නැහැ, තෙමිලත් නැහැ. එහෙනම් නෙළුම් කොලේ උඩ වතුර නැද්ද? තියෙනවා. වතුර යටයි නෙළුම් කොලේ තියෙන්නේ. කවුරුත් එහෙම හිතුවේ නැහැ. වතුර යට නෙළුම් කොලයක් තියෙනවා. හැබැයි නෙළුම් කොලේ උඩ වතුර තියෙනවායි කියලානේ අපි හිතන්නේ. උඩ තියෙනවා නම් අනිවාර්යෙන් හැලෙන්න එපා නෑ. වතුර යටයි නෙළුම් කොලේ තියෙන්නේ. එයා ඒ විදිහට පටිසෝතගාමීව නාම රූප දකින්නවා. ඥාති මිත්‍රාදීන් දෙමෝපිය හැම කෙනෙකෙම පටිසෝතගාමීව දකින්නවා. අම්මා තාත්තා නෑ. ඒගොල්ලෝ මගේ අම්මා තාත්තා නෙමෙයි. එහෙනම් කවුද ඒගොල්ලෝ? මම ඉපදිච්ච නිසා ඒගොල්ලෝ මට දෙමව්පිය උනේ. ඒගොල්ලෝ දෙමව්පිය වෙච්ච නිසා මං ඉපදුනා නෙමෙයි. එයා පටිසෝතගාමීව දකිනවා. ඉපදිච්ච නිසා දෙමව්පිය උනේ. ඒගොල්ලෝ දෙමව්පිය වෙච්ච නිසා මං ඉපදුනා නෙමෙයි. එහෙනම් ඒගොල්ලන්ට කලින් මම ඉපදෙන්න එපා. ඒ හැම ධර්මතාවයක් තුළම ඒ ඇලෙන ස්වභාවය, ඒ ඇලීමක් නිර්මාණය වෙන ස්වභාවය, බැඳීමක් අටගන්න ස්වභාවය, ඒ බැඳීම තුළ පවතින මුලාව වෙනම දකිනවා යා. අර ආල්වල කළු පාට තියෙන ඇට ටික අයින් කරන්නේ, වී ඇට ටික අයින් කරන්නේ, ඒ විතර මොහොය අයින් කරනවා යා, අස් කරනවා. අරක විනිවිද දකිනවා, පිරිසිදුව දකිනවා ඒක. ඒ නිසා යාට ආදරයෙන්, සෙනෙහසෙන්, සාංකාවෙන්, හිතවත්කමෙන්, මිතුරුකමෙන්, ලෙංගතුකමෙන් සෙනෙහසින් කවදාකවත් උප්පත්තියක් හදන්න බෑ යාට. එයා අවුලෙන්නේ නැහැ. ඒ නිසා කියනවා ආපේ වශයෙන් අඳුනගත්තාම එයා විනිවිදම හරියටම ඒක මොකද්ද? ඒ ආපෝ ධාතුව කියන එක වටහා ගත්තාම එයා ඒකෙන් ඉපදෙන්නේ නැහැ. එයා සෝතාපන්නයි. මේ විදිහට තමයි අනිත් ධාතු. පටිවිය නිදාසෙන්න ඕන නම් පටිවිය නිවැරදිව දකින්න ඕනේ. ඒකේ ස්වභාවය දකින්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන විදිය දකින්න ඕනේ. ඒකේ නිර්මාණය වෙන කෙලෙස් නිර්මාණය වෙන්න පුළුවන් විදිය ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ඒක ගවේෂණය කරන්න ඕනේ. ඒ වඩපු කට්ටියත් එක්ක වඩන කට්ටියත් එක්ක එකතුලා සාකච්ඡා කරලා නිවැරදි වෙලා ටික කාලයක් අඩුවා මේක හරි යනවා. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? හොඳයි, අපි සාකච්ඡාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.